බේබිසෝ රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ. පාට කුරුල්ලෝ මම කතා කරපු වෙලාවේ ෆෝන් එකට ආන්සර් කරාද නැත්නම් ඉබේ වුණාද දන්නේ. හැබැයි මට ඇහුණ නම් මා ලොකු කලබලයක්. අනික ප්‍රසාද් බලන්නකෝ දැන් වෙලාව කීයද කියලා. දැන් ওই ගම්නට තව ළමෙක් කියවනවා කිව්ව නේද? එහෙම තමයි යාට ඊයේ කියලා තියෙන්නේ. ඒ වුණාට අදෝදී එහෙම දෙයක් වෙලා නැහැ. මේ මේ දැන් ඒතර කවුද ඔය සයිට් විසිට් වැඩේ මෙයාට බාර දුන්නේ? ඒක නේද මේ අපි කරගත්තේ වැරද්දන්නේ. දැන් අපි කිව්වනේ අපේ දුවගේ ක්වොලිෆිකේෂන් වලට හරියන විදිහ මොන හරි වැඩක් දෙන්න කියලා. ඔය ඉතින් දීලා තියෙන වැඩේ තමයි. හරි. අපි ඉස්සර දරුවෝ හොයාගෙන ඉමු. ඊටපස්සේ පුළුවන් කතා කරලා ඔය හැමතැනම ඇවිදින්න යන වැඩේ අඩු කරගන්න. අපි හිතුවේ මේ කඩවත ගම්පහගේ ළඟ තැනකට යවයි කියලා. බලනකොට ගාලට යවලා තියෙනවා. එතනින් මාතරටත් යවලා. නෑ ඉතින් මම වියදම් අඩු කරගන්න තව කොහේ හරි යවනවා. ඉන්නකෝ මම පොස් එක මහතර කෝල් එකක් කරන් බලන්න. අඩුතරමින් ඔය ගමන ගියයි කියන ඩ්‍රයිවර් ගේ නම්බර් එක හරි ගන්න පුළුවන් නේ. අපිට ඒතර යාගෙන් දරගන්න පුළුවන් කොහෙද ඉන්නේ කියලා. ඔව්. අනේ මල බයයි මහන්තයා. ඉතින් ඔයා කලබල නොවි ඉන්නකො. ඔය කෝල් එක ට්‍රාන්ස් කරලා ඉන්න. මම දුව. හලෝ. හලෝ අම්මා. අනේ කොහෙද මයි අම්මා ඉන්නේ? අනේ අම්මා අපි ආපු ආහනේ ඇක්සිඩන්ට් වෙලා පොඩි ප්‍රශ්නයක් වුණානේ. හා? ඉතින් කතා කරගන්න විදියක් තිබ්බෙත් නැහැ. බය වෙන්න එපා. මම දැන් ඉන්න හදන්නේ. අපච්චි. තුවාලද? නෑ නෑ තුවාල නැහැ. මං ගෙදර ඇවිල්ලා විස්තරේ කියන්නම්කෝ. බය වෙන්න එපා. ඩ්‍රයිවරුත් ඉන්නවනේ. හා. එනම් පරිස්සමින් ඉන්න. මොකද වෙලා තියෙන්නේ? ඇයි අපි යන්නේ නැත්තේ? මේ යන්න ඕනේ මිස්. මම බැලුවේ කොහොමද යන්නේ කියලා. මේ මේ මොක් වෙලාද? මොකෙක් කරි යන ගමන් පීහියකින් අරන් ගිහලා රෝදෙර. උලම් බින්දුවක් කවුදනේ එහෙම කැත වැඩක් කරන්නේ? කවුද ඉතින් අර අරුන් වෙන්නේ? අපිත් එක තියෙන ගේන්දියට ඇවිල්ලා අනගෙන යන්නේ. හරි ස්පෙයා වීල් එකක් තියෙනවනේ. ඇති ඇති ස්පෙයා වීල් එකක් ඇති. මේ නෑ මං කල්පනා කරේ දැන් අපි කවුරු ලව්වද රෝදේ මාරු කරගන්න. ඇයි වඩ පුළුවන් වෙන්න එපැයි? ඔවුන් නෑ මට පුළුවන්. මේ මට පුළුවන් නෑ මිස්. මම මේ ඇතර මෑතකදී මං ග්‍රෝධයක් මාරු කරේ නෑ. අර පුරුව ගිහිල්ලා තියෙන්නේ. ඩ්‍රයිවර් කෙනෙක් වුණාම රෝදයක් මාරු කරනවා කියන්නේ බේසික් නෑනේ. මමත් දන්නවා. මිස් දන්නවනේ වැඩි. හරි මිස් මට මිස් කියන්නකෝ ස්ටෙප් බයි ස්ටෙප් මොකද්ද වෙන්න ඕනේ කියලා. මං කරන්න කියන්නකෝ. මට තේරෙන්නේ ඔයාලේ ඔෆිස් එකේ ඔක්කොම වැඩ කරන්නේ අනිත් පැත්තට. නෑ නෑ මිස්. දැන් පාහනයක් ඇඩුනම් අපි සර්විස් එකට නෙදාන්නේ. අපි යෝග හදන්න යන්නේ නෑ. ඒකයි. ඔන්න ජැකට් ගන්න. මේ ජැකට් එකනේ. ඔය කොහෙද අනේ යන්නේ? මෙන්න මේ බූට් එක අරින්න. ඕව් නෑ පිටපු ගමන් සීට් එක යට තියෙනව නේද?
මොකද්ද? මේක උස්සන්න පුළුවන්. ආ. ඔව් ඔව්. ඔයා අද පොලිසියට කෙවින් ෆොන්සේකාගේ නම වික්ක නේද? මේ වගේ එකක නමක් කියලා මේ වගේ දැනගින් බේරෙන්න බැහැ නේද? මට එහෙනම් ඇත්තටම අද එක කියවුණා. මිස් අනේ ඔෆිස් එකට ගියාට පස්සේ කාත් එක්කවත් ඔබ කියන්න යන්න එපා. මං කියන්නේ. හැබැයි කොහෙන් හරි ඔෆිස් එකට ආරංචි වෙනවා. ආරංචි වුණ ඔෆිස් එකේ කතාවක් කියයි නිසුයි මායි දෙන්නම් එකතු වෙලා බොස්ගේ නම වික්කා කියලා. මම? ඔව්. ඇයි මිස්? අපි දෙන්නමනේ මේ ගමන ආවේ. දැන් මේ වෙනකොට පොඩි පොඩි වශයෙන් හරි අපි දෙන්නම කාට කාට හරි බොරු කියලා දේ. නේද? එතකොට බොරුව රැක්කොත් අපි දෙන්නත් රැකේ. හැබැයි එක්කෙනෙක් හරි බොරුව පාවලා දුන්නොත් අනිත් එක්කෙනාට ගැලවෙන්නේ. ඒ නිසා ප්ලීස් එයාටල් නවසිය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. මූලික ගෙවීම අඩු කළා 119,985 ගෙවා ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන පාට කුරුල්ලෝ. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ ප්‍යාස් බේබි. ඕනෑම මතු පිටකට ඕනෑම ටයිල් එකක් බොල් වෙන්නේ නැතුව ගැලවෙන්නේ නැතුව ජීවිත කාලෙටම අල්ලගන්න. ලංකාවේ අංක 1 ටයිල් ඇඩිසිව් සන්නාමය ස්විස් ටෙක් ටයිල් ඇඩිසිව් අල්ලන්න හොඳම කෙනා. හෙලෝ ලොකු සර්. මේ මංජිත, අද මේ කෙවින් සර් මොකක් හරි ඔෆිස් එකේ වැඩකට එළියට යනවා කිව්වද? මන් දන්නේ නැහැ සර්. මම ලොකු සර්ව හම්බෙන්න ආවනේ. මට මොකුත් විස්තරයක් කිව්වේ නැහැ සර්. අර මේ අපේ ඔෆිස් එකට අලුතෙන් ගත්ත ළමයව සයිට් විසිට් එකකට යවවලු නේද? ආහා යවලද? ආහා මොනවද ඇයිසේ? තම්සලගේ ඔෆිස් වල වෙන දේවල් තම්සේ දන්නේ නැද්ද? නෑ සර්, ඉතින් මං ලොකු සර්ව හම්බෙන්න ආවනේ සර්. මං කිසිම දෙයක් දන්නේ නැහැ සර්. ආ ඒකට කමක් නෑ. තමුන් මට හොයලා කියනවා ඒ සයිට් විසිට් එකට ඒ ගෑනු ළමයත් එක්ක ගිය ඩ්‍රයිවර් කවුද කියලා. ඒ ළමයා තාම ගෙදර ඇවිල්ලා නැහනේ. ආ ඇයි සර්? ඇයි කියලා අහන්නේ ඇයිසේ තමුසේ මගෙන්? ඔය ඩ්‍රයිවර් කවුද කියලා හොයලා මට කියනවා ඉක්මනට. ආ මම බල්ල කියන්න සර්. තමුන් දැන් ඔය මල ගෙදර තින්නේ? මල ගෙදර සර්. මං ඉන්නේ මල ගෙදර සර්. මං සර් ඉන්න ෆෝන් එක ආන්ස කරේ සර්. අපේ කිරිය අම්ම ගියා සර්. අම්මේ ඔඩක් ඉන්න සර් මං ගන්න. අනේ මගේ අම්මා. අයියෝ කිරිය අම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. කිරිය අම්මට ප්‍රශ්නයක් නැහැ. කිරිය අම්මට කිසිම හිණයක් නැහැ. අයියෝ අනන්න එපා. කිරිය අම්මා හොඳින් අම්මේ. කිරිය අම්මා හොඳින්. කිරිය අම්මා හොඳින් වෙන ප්‍රශ්නයක් අම්මා වෙන ප්‍රශ්නයක් අම්මේ. වෙන ප්‍රශ්නයක් කිරිය අම්මට කිසිම හිණයක් නැහැ අම්මේ. මොකද උඹේ ප්‍රශ්නේ කියන්නකෝ. ප්‍රශ්නේ දන්නේ. එක්කෝ මට පන්සලේ බුලත කෙලියා. නැත්තම් ඔෆිස් එකේ නන්දි මිත්‍ර කෙලියා අම්මේ. කෙලියා කෙලියා. මොකද මම උඹලගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ? යෝධයෝද? නිකම්ම යෝධයෝනේ මේ අම්මේ. දසමහා යෝධයෝ ඉන්නේ අම්මේ උන් මට කෙලියා. මට එපා වෙලා තියෙනවා. දැන් අම්මේ
මම මුකුත් කරන්න නැතුව අම්ම හොඳට මේ ප්‍රශ්නේ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ අම්ම හොඳට කල්පනා කරන්න ඕනේ මොන කර්ම රසාද මං බය කරන්නේ අයියෝ මට මගේ පාඩුව කල්පනා කරන් දීලා යන්නකෝ අම්ම යන්න උඹලගේ ඔෆිස් එකේ ප්‍රශ්න වලට අපි බලිද ඈ හැමදේම අතර බයි කරලා දෙන්න නැත්තේ උනේ අම්මට කතා කරන්න හැදි මේක මම මගේ අදවරේ වැටලා දුමේ Introducing Domino's Flavor Fusion Rice. Olive Sami Penisare Saida Nava Life Boy Same Asadana Athikarna Vishabich Ekka Satan Kara Same Nirogiyama Thabai. Meliban Kire Nishpadana Miladi Gena Maraneta Kepo Kiri Gave Nidahas Kara Ganeemata Opathdayaka Wanna. Paata Kurullo. Zeera Noodles Gedara Bawana 5 Star Noodles Rasa. අපේ චන්දේ සනී ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට සනී ඩාලි බට්ල වෙතින් අපි එක්කුණුවේ ඒ වටවල අපි වේ වටවල තේ ලංකාවේ අංක 1 අයියෝ ඉතින් ඔහොම යන්න බැහැනේ. ඔය පොඩක් ඉස්සරහ නතර කරන්න. බලමු නෑ නෑ ඒක මේ පොඩි එකක් කොකෝ ඉතින් තුවාලේ බලමු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැඳත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ අපි යමු නේද පරක්කු වෙනවා මතක තියාගන්න සඳු දතිනේ කුවෙන් ඩුබයි ගෘහපාලිකා සම්මුඛ පරීක්ෂණ ග්‍රීන් වේ ඒජන්සිස් කොරණෑගල අද සිතලා අද වැඩ කරලා ජනව දිනනා දිරිමත් එල්බී ෆනිතා රන් සෆිය දිරිමත් දිරියකට රත්තරන් සෆියක් ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් නේන අපේ හොඳම සවන් කැටය නෝ ලක්ස් පාට කුරුල්ලෝ
ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. විශාක නෑ නෑ තාම ආවේ නෑ. හරි හරි ඉතින් ඔයා කලබල නොවී ඉන්නකෝ. අපච්චි අනේ ඔයව දැක්කොත් තමත් බය වෙයි. මොකද කරන්නේ? දිගසකට ගන්න. මෙතනින් බස්සන්න. ඕහෝ මිස් අනේ මාත් එක ගියා කියලා සාතර කියන්න එපා. හරි හරි ඔය පරිස්සමෙන් ගෙදර යන්න. අද අද වෙච්ච හැම දෙයකටම සෝරි මිස්. දැන් ඒ ගිය දේ ගියා. හැබැයි ඊට පස්සේවත් ටිකක් හිතන ඉවසීමෙන් වැඩ කරන්න. නෑ මිස් ඉතින් මිස් මාත් එක්ක ඉන්නකොට එහෙම එක එකට එහෙම මිස්ටේක් එක දෙවල්. හරි දැන් මෙතෙන්ට තප්පච්චි. පරිස්සමෙන් යන්න. මන්ට සනීප වෙන්න. වගේ දේවල් කොහොමද වෙන්නේ? ඩ්‍රයිවර් කෙනෙක් යවලා තියෙනවා. හැබැයි යවපු කෙනෙක් නැහැ. මං අහන්නේ කොහොමද එහෙම වෙන්නේ? ඒක තමයි ඩඩා කියන්නේ. ඒ තමයි කෙවින්ගේ මැනේජ්මන්ට්. ඔයාලිතින් මං කොච්චර කිව්වත් ගණන් ගන්න නැහනේ. කෙල්සි. ඩඩා ස්පොයිල් වෙන දේවල් කියන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න ප්ලීස්. උත්තරේ ඉදින් දැනගන්න වෙන්නේ මමගේ රොයල් සංගෙම තමයි මං දන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නැහැ මොන විදියට බිස්නස් කරන්න යනවද කියලා. මේ ඔයා කෙවින්ට කෝල් එකක් ගත්තද? මම කෝල් කරා. තාම කෙවින් ආන්සර් කරේ නැහැ. ෂෝ එකට අර ගර්ල් වත් අරගෙන කොහේ හරි පණින්නේ නැති. එහෙම නොකරුද්ද තියා කෙවින් උත් නෙවෙයි. කෙල්සි මම මේ වාගේ යාළුවෙක් නෙවෙයි. මං වාගේ ඩඩා. Very sorry ඩඩා. My bad. පේන්නේ එතන වැඩ කරන ඩ්‍රයිවර්ස්ලට තියෙන පුදුම රතගායක්. අනේ මන්ද මම බයෙන් හිටිය පොලිසියෙන් එවන්න නැති වෙයි කියලා. ඔන්න ඕක හින්දා තමයි මං කටේ කියලා හින්දනකම් කිව්වේ ඔය තනියෙන් යන ගමන් හරියන්නේ නැහැ කියලා. හරියන නොයන එක දැන් කතා කරලා වැඩක් නැහැනේ. දැන් මේ වැඩේ වෙලා ඉවරයිනේ. මේ මම කල්පනා කරන්නේ ඒක නෙමෙයි. දැන් මෙයත් එක්ක ওই ගමන ගිය ඩ්‍රයිවර් කවුද කියලා පොන්සේක මහත්තයාවත් එතන වැඩ කරන කවුරුවක්වත් දන්නේ නැහැනේ. එහෙම කිව්වද අප්පච්චි? මේ අම්මා බය වෙච්ච පාර හතර වටේටම කෝල් කරානේ. අන්තිමට පොන්සේක මහත්තයාට කෝල් කළා ප්‍රසාද් ලව්වා. ඉතින් ඉතින් ඒත් අපිට හොයාගන්න බැරි වුණා කවුද ඩ්‍රයිවර් කියලා. දැන් මේ වාගේ ෆෝන් එක වැඩ කරන්නේ තියෙනවා. අපි හිතුවේ අඩුම ගානේ මේ මිනිස්සයාගෙන් හරි දැනගන්න පුළුවන් මේ කොහෙද ඉන්නේ කියලා. දැන් ඇත්තටම කවුද ඒ ගියේ ඩ්‍රයිවර්? මේ මම වැඩිය දන්න ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. අනික ඒ ඔෆිස් එකේ ඩ්‍රයිවර්ස්ලත් එක්ක වැඩිය කතාවට යන්න හොඳ නැති හින්දා මම වැඩි විස්තර අහන්න ගියේ නැහැ. නිකන් ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද? දැන් ෆෝන්සේක මහත්තයට කියන්න වෙයි නේද? දුවාවා කියලා. දැන් මේ මහරයව කියන්න බෑ. මිනිස්සුන්ට ඒක උදේට කියමු. කොහොමත් ඉතින් මෙයා කියපු මේ විස්තරය දැනගත්තට පස්සේ ෆෝන්සේක මහත්තයෝ එමින් නියව රස්සාවෙන් අස් කරනවමයි. ඒ වුණාට අම්මා මේ මිනිස්සුන් රණ්ඩුවට බැලුනේ මං වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා. අර කොල්ලෝ ටික අනම්මනම් කියද්දි ඒ මනුස්සයර තරහා ගියේ මං හින්දා. ඉතින් ඒ මනුස්සයෙක්ගේ රස්සාව නැති කරන එක පවුනේ. හරි හරි අපි ඒක හෙට කතා කරමුකෝ. යන්න ඔයා ගිහලා වොෂ් එකක් දාගන්න.
අපේ පොඩි බ්‍රදර්ගේ බොසාගේ වගේ අපේ බොසාගෙත් මොකක් හරි රහසක් හොයාගන්න. මොකද 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 රහස? ඇත්තට තමයි දන්න කවුරුත් නැද්ද? එහෙම නිකන් ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඉදිරිපත් කරන්න. හැම කුණු ගොඩක්ම අර බේරේ වැවට කියනවා වගේ මේ ප්‍රශ්නෙටත් මාව ගාව ගන්න එපා සර්.